समंता चक्रवालीसु अंतरांगच्छंतु देवता सद्धमं मुनिराजसे सुनंतु सांगे मुखे धं धं मस्सावेने කාලෝ අයං බදන්ත ධංම සවනෙකාලු අයං බදන්තා ධංම සවෙනකාලෝ අයං බදංතාා නමුතස්සේ භගවෙතුූ අරහතු සම්මා සංබුද්දස්සේ නමුතස්සේ භගවෙතුූ, අරහතු සංමා සංබුදදුන්දස්සේ නමුතස්සේ භගවෙතු අරෙහතු සම්මාහ සංබුත්දස්සේ අතෝහෝාවුසෝ අරියසාාවකෝ, අකුසලංච පජානාති, අකුසලෙ මූලංච, පජානාති, කුසලංච පජනාති මූලංච පජානාති එදධාවතාපිකහෝ ආවුසෝහරිය සාාවකෝ සම්මාදි්ටිහෝතිී උජුගතස්ස දිිට්ටි ධංමී අවිච්චපසාධීන සමනාගතු ආගතෝ ඉමංසද්ධමංති ගෞරවෙනීය මහා සංගරත්නෙන් අවසරයි. සැදෙහෙති සත්පුරුෂ කාරුණික පිින්බර, වාසනාවංත පිංවතුනි. පිනැති ඔබ සැවම මේ මුහොති සැරසිෙන්නේ ලෝතුරු බුදුපියාණන් වහන්සගේ උතුන්, සම්බුදු බුදුමොවින් දේශනාකට වදාල ත් ධරම දේශනාවක් ශ්‍රවනය කරන්නට. තමන් අසා සැනසන මේ දම්දේශනාව රටපුරා ලොවපුරා විසිර සිට නිතනින් බෞද්ධ්‍යයා රූපවාහිනයේ ඇසුරේ ධරමී ඇසුරු කරන්නට ගුරු පුරදුව සිටිනෙන්. බොහෝ දනන්ගේ සිත් සුවපත්වනු පිණිස දායකත්ව ධරමානු ශාසනාවක් ලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් තමන් අද දවසී උතුම් පින්කමක් කුසලයක්. ජීවිතයට එක්කරගන්න වෙලාව. අද දවස මේ පිංකමට ගාල්ල හොරංගල්ල තලාව විජිත නිවසේ පදිංචි සිරිපාල හපුවාරච්චි මහත්මයගේ. ආදරණය භාරයාව වන M එ ජන් නෝනා මෞතුමිය සහදූදරු උනුබුරු මිනිවිරියන් කෞුරුත් එක්කාසුවයි මේ දම්දේ සනාව සිෙද්ධ කරන්නේ සිරිපාල හපුවාරච්ි මහත්මය. සර අටකට පෙරමී ගිය සිහි පත්කොට පින්ං අනුමෝධන් කරන්නටත්. ගාමිනි හපුආරච්චි ලොකපුතා වසර දහයකට පෙරමී ගිය සිහි පත්කොට පින් දෙන්නටත්. ඉතිං ඒ වූ අරමුණ හදවෙතෙහි තබාගෙන උතුම් පිංකමක් කුසලියයක් සිද්ධ කරන වෙලාවයිමේ. විශේෂ වසයෙන්ම ඉල්ලීීමමක් තිබුණ සම්මාදිිට්ටිකින සූත්‍රයේ ඇසුරින් උතුම් ධරමය දේශනා කරන්නට ය පිංවතුන් හැමදෙනම තමන්ගේ ජීවිතයට උතුම් මග පින්වීමක් ආශිරවාදයක් වන දම්දේ සනාවශත්‍රවනය කරන්නට සැරසින්නේ මජිම නිකායේ අපට හමුයින සම්මාධිට්ටි සූත්‍ර දේශනාව ඇසුරින් උතුම් දහම් කාරණාවං පිංවතුන්ට මා කල්පනා කළා විවරණය කරදින්නට පිංහතුන අනේ පිට සිටතුමා විසින් කරවා සසුනට පූජා කරනලද වරම් වෙහෙරරි ජේතවනාරාම බිමි වැඩසිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්‍ෂමහා සංඝයා අරමුණු කරගෙන මේ දේශනාව දේශනා කරන්නට දුණා. ඒතෙන්දි භාග්‍යතුන් වහන්සේගේ බුදු වදන අනුව සම්මාධිට්ටිය කියන්නේ කුමක් දෙයන්න උන්හන්සේ පළමුුවම විවරණය කරලා දෙනවා. එන මේ ජීවිතයේ සම්මාධිට්ටිය ඇති නැති ජීවිත ඇතිවුන් කොයිතරන් අපට මුණ ගැහෙනවා. මනු සාත්මයක් ලබනවාකිනික පහසුකාරණාවක් නෙවීනිි. ඒ දරමී විස්තර කරන්නේ කන කැස්බෑවෙක් වියසිදුරින් අහස බලන්න වගේ. මහසාගරයේ ජීවත්වෙන එක හැක් විතරක් පෙනෙන කැස්බෑවෙේ. එයා දිය මතුපිටට එන්නේ අවුරුදු සියකට වතාව. ඒ දවස හරියටම පුර පසලොසක පෝයක් වෙන්ඩත් ඕන. එදාම වියදණඩක්ො තිබිල මහසාගරී ගහගෙන එෙන්ඩෝන කැස්බෑව ඉන්න දිහාාවට නැත්තං කැස්බෑව පීනං යන් ෝන ඒ විය දණ්ඩ තියෙන දිහාාවට. එතකොට මේ කැස්බෑවා ඉහළ බලන වෙලාවේීම තමන් ලංගින් යන විය දණ්ඩිය සිදුර අතරින් අහසේ හඳ පේන්්ඩත්වන. දවල් වෙලාවක්නෙවේ රැයක්වෙන්ඩත්තිපෑ අඳුරු අලාවංගින් පිරුණු අහසක් වන්නඩබෑ හොඳ හිස් පැහැදිලි හසත් තිීන්ඩත්වෝන. ඉතිං ඔය සියලු කරුණු කාරණ එකට ටු වෙලා. ැනැස්බෑවට අහස හඳ දකිින්ට ලැබෙනවා කනෙක හිතනකත් මොනතරන් දුෂ්කරද ව්‍යාකූලද. වෙනවා කෙනෙ කොයි තරන් දුලබෙද. එනම් මනුසාත්මයක් ලබනවා කියනක ඊටත් වඩා දුලබයි. එහෙම ලබපු මනුස්ස ජීවිතයේ සම්මාධිට්ඨයක් පහළ කරගණ්ඩ පුළුවන් නම්. ඒ ඊටත් වඩා දුලබයි ඊටත් වඩා භාග්‍යවන්ත කාරණාව. සාරිපපුත මහරහතන් වහන්සේ මේ දේශනාවේද විවරණය කරනවා පින්හතුනී සම්මාධිට්ටිය කුමක් දෙයන්න යතෝකොහොන් ආවුසෝ අරියසාාවකෝ අකුසලංච පජානාති යම් ආය ශ්‍රාවකේ අකුසලේ හඳුනවද අකුසලේ දන්නුවද. අකුසල මූලංච පජානාති අකුසල මූලයේ අඳුනනවද කුසලංච පජානාති කුසලේ අඳුනනවද කුසල මූලංච පජානාති කුසල මෝලේ අඳුනගෙන කටයුතු කරනවාද එත්තාාවතාපිකෝ ආවුසු අරියසාාවකෝ සම්මාධිට්ටි ෝතති. ආංගේ ආර්ය ශ්‍රාවකය සම්මාධිට්ිය පිහිටියාය කියලා උහන්සේ සිහිපත් කරනවා. එවිතරක් නේ උජුගතාස්ස දිට්ටි රිජෝ දෘෂ්ටියක් ඒකනාා තුළ පිහිටියා වෙනවා. ඒකෙනා ජීවිතයේ තතාගත බුදුරජාණන් වහන්සේගේ ධරමී ගුණ දැන පැහැදුණු ඒවාගේම නිර්වාණ ධරමීටම. යොමුණු කෙනෙක් බවට සභාවෙන්ම පත්තිනවාය කලා සාරිපුත මහරහතන් වහන්සේ සිහි කරනවා. එන උණහන්සමේ දේශනාවිදි විවරණය කරනවා අකුසල් මොනවද අකුසල් මුූල් මොනවද කුසල් මොනවද ඒවාගේම කුසල මූලයන් මොනවද එනන් ධරමී විස්තර කන අකුසල් මොනවද මෙන මේ කුසලයේ අකුසලේ දැන අඳරගෙන ජීවත්තනයක තමා සම්වාධීටයක ඒකට මේ කුසලේකුසලේ මොනවදයන්නවත් තෝරගෙන ඇතිව ජීවත්වෙන ව නැද. ඔය සමහරකට පන්සේ සමාධංකරය වට තනින් පන්සිිල්ි කියඩයිකොහ පන්සිල් පද පහ කියාගන්න බැරේ නැද. එහෙමන්න හරියටවත් මේ බෞද්ධරටේ. සිල්පද පහ පිළිවෙට හා පුළුවන්නන් කියඩයික ොත්තහිම් ආඒ වෙලාවට එහට සිල්පද පහ පිළිවෙලට කියඩ බේනි. පිළිවෙලට කියාගන්න නොදන්න සිල්පද පහ සිෙහි කල්පනාවන් හොදයටම ආරක්ෂාකරයි නොබිදැන්නෙකි ලපිකොහොමද වැනිනෙ පිළිබඳ විශ්වාස කරන්නේන. ඒහින්ද ජීවිතයේ කුසලේ අකුසලය. ජීවිතයේ හොදයට කියවල දැන තේරුම් අරන් ජීවත්වෙනවන ඒ කුසලේට අකුසලට තමන්ව පත්කරව වන කුසල මූල අකුසලමූල මොනවද කියලා යම්කිනේ දැනගෙන තෝරගෙන ජීවත්ෙනව නම් භාග්‍යතුන් වහන්සේග මේ ධරමී පෙන්න්නේ සාරපුත්ත මහරහතන් වහසමේ විවරණී කරන්නේ ඒ සම් ආධිට්්‍යිය හැටිය. එනන් ධරමීය තුළ විස්තර කරන අකු සල්මනවද. ප්‍රාණගාතයේදීම අදත්තාධානයේදීම කාම මිත්‍යාචාරයේදීම. පරපණනැසීම අන්සතු දෑගැනීම කාමීහි වරදවා හැසිරීම. බුරුකීම කේලංකීම පරුස වචනකීම හිස් වචනකීම. ඒවාගේම තමා අභිජ්හා, ව්‍යාපාද මච්චාදී යම් කෙනෙක් ජීවිත දැඩි ලෝබේ දැඩි තරහව සහ මිසදිටු බවිහි පිහිටා හැසිරෙනවද ඒ තමා දරමී අකුසල් හැටියට විස්තර කරන.හනන් කෙනෙක්ගින් ඇහුවත් මොනවද අකුසල් කියලා. ඔය දස අකුසලේ කියාගන්නඩ දැනුම නැතිවුම් අපට ඕනා තරම් මුණගැහින්න නැදද. මුණගැහිවන්න. ජීවිතයේ මන්නමීෙන දස අකුසල ගැන දැනීමක් තේරීමක් විවරණයක් අරථකතනයක් නොදන්නඔවුන් කොයිතරන් සමාජලෝකීවට. ඉති නොදන්නද දැනගෙන ආන් ජීවිතයේ විංවෙලා හැසිරේ පිළිපදීකි අපි කොහොමද ශ්වාස කරන්න. එක අකුසලේ හඳුනන්න නැතිකෙන අකුසලට බරයි දන්න නැතිදේ ඒකෙන ඉතින් කොහොමත් නොදන්නකම තුළ පිහිටා ජීවිතයේ ආස්සාධයක් අරමුණු කරගෙන අකුසල ධරමියන් තුළ හිත පිහිට කටයුතු කරන්න නියලින් හැසිරන්ට බැරි එනන් සතෙක් නසනවා කියන එක අකුසැලයක් කියලයා දන්නන්නේනේ හිතන්න අවබෝධ කරගෙන නෑ නිසා ජීවිත තමන්ගි ජීවිතයේ රැකවරණී පිණිස අනුන් නසනවා කියන එක තමන්ගි ජීවිතයේ පැවැත්මට තමන්ගෙවුන්ගේ ජීවිතයේ රැවරණට අනුන් නසනවා කියන පවක් දෝසයක් නොවේසේ හිතාගෙන ජීවත්වන අපට හරිට හොුණගහිනැද ගන්නේ කණ්ඩාපු හින්ද ගැහුගේ කණ්ඩාපු හින්ද මැරුුව කණ්ඩ පෙර මංහාම් මැරුවා දස්්ට කරණ්ඩ පෙර මං මැරුවා එනම් ජීවිතය එහෙම තමන්ගි ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් ජීවිතයේ සුරක්ෂිත භාවේ වෙනුවෙන් කියලවත් යමකොට පරපණ නසන්ඩි ඩක්නයෙන් ඇබ අකුසලයේ නොහදුුනන කෙන එහෙම ජීවිතයේ නියලෙන්නැද නියලෙන්වා. අපිට තිං හොඳට යහමින් තිබුණනං ලැබනානංම් අපිත් ති මේ හොරකම් කරන්නේ තම ඔය මහත්තුරු කියනකං අපි ෙ නෑහිනම්. හාන්දුුරල්ලට බන කියෙල අපිු හරිගසඩවෙන්න නිනෑැහිනම්. අපිට නැතිහින් දන්නේ අපි මිහිම කලේ. ජීවිත එහෙම කිය කියා හොරකම කරලා කරන හොරකම සාධාරණය කරගන්න මිනිසු නැදද. ඉන්නවා ඒතන තිනමකද. අකුසලේ අඳුරගෙන නෑ. ඒ ඒක ජීවිතයේ අපි හේතු සාධාරණ වෙන්ඩ කරලා ැලුවත් මිදෙන්ට ලුවන්කමක් ඇති දෙයක්න වී. ඒවාගේම කාමී වරදවා හැසිරීම් එක අකුසලයා ජීවිතයි තමන් අකුසලයට හරුවච්ච පුරදුවෙච්ච නසයෝ කොයිතර ජීවතය නොද. අතෘප්ති කරයි ඇත්තු. නොසැහීමේ සභහාාවයකින් යුක්තයින්. තින් තමන්ගේ මනසතුළත් වියවුල් ඇතිකරගෙන අනුන්ගේ මනසතුළත් වියවුල් ඇති කරලා සමාජයටත් නරක පූරවා දර්ශයක් දීලා. ඒ වරද බැඳෙෙන හිත්තවන් කොයිතරන් සමාජලෝකය අපි දකිනවත්. ඇබ ඒක බරපතල දෙයක් හැටියට දකින්නේනෙන්. මොකදේ ආසාදීළගේ යාටක වරදි සභහවයක් පෙන්න්නේ එක සාධාරණවෙන්ට හේතු යා හරි ගස්සගන්න. හේතු හරි ගස්සගන්නවා. එ ජීවිතේ මොන හේතු හරි ගස්සගත්. ගේ නිරදි භාවේ තහවුරු කරගන්නඩ අකුසලය තුළ ගිලිච්චකිනාට ඉඩක් කම්ඹිණිනේ කොතනකවත්. හැබැයිති මේ හොඳ අන්තුර ගණ්ඩුව අකු සලයක්ක් නික හිම කෙනනා තුළ වීරයක්තිනවා. ඒ අකුසලින් මිදිලා කටයුතු කරන්න. ඒ වාගේීම හිස් වචන කතා කරන්ඩ පරුස වචන කතා කරඩ බොරු කියන්ඩ කේලන් කියන්ඩ පෙළඹෙන සභාවේ අකුසලියා. එ ඕ ඕනෑ තරමට ජීවිත වෙල. ඉතින් සාමාන්‍ය දේවල් නිසෙේ හිතල කරගෙන යන එත්තු නෙද්ද ඉන්නවා මේ පොතපති ඇසුරයි ඇතුළ ඉඳගෙන ඉතින් ඔය මහා ව්‍යදදේවල් කතා කරන්ඩ මුොකු අපි විභාග පාස් කර්ඩ අන්ඩයි කිය කියන්නේ අනිත යට පන්ති කියන්ඩන්ඩ අපි තිහාතුල්ල වගේ බණ කියන්ඩයි ඕ අයිති ඕනෑට ඔය තරමට අහල දැනගෙනම කතා කරඩ කියලා ආන් ජීවිතයේ තමන්ගේ මාතෘු කාවන් සම්බන්ධ. හිස්භාාවී නිරර්ථක භාාවේ පහදල දුන්න තොවැනි උත්තරවලින් පෙරලා උත්තර බඳිනවොන් තමාජලෝක අපිට මුණග හෙනැද ඒනම් ඉහිතීන්න මොකක්ද තමන්ගේ හිස් ප්‍රලාප එය දකි එනෑ තමන්ට සහනිතයට හානියක් වෙන කාරණ වකෙතිට. වටිනා කාලි දැම්මී ගෙවෙන ොහොතායි අපිට ජීවිතය ලැබෙන්නෑන යලි එක ගෙවිලා ඉවරයි ඒනම් ජීවිතයේ එහෙම වටින අරතවදදකට යොදවණඩෝ කාලය මිනිස්සු හිස් ප්‍රලාප වෙනුවෙන් භාවිතා කළො. එයා තමන්ට විත රැක්නවේ අනේ කාටද ඒ ඉතාම දුලබව ලැබිච්ච ඒ කාලයේ නැති කරන්ඩ බිඳින්ට කටයුතු කිරීම අකුසලේ ජීවිතය උපදවගන්න ඇද උපදෝගන්න. කාලි ගෙවන්ඩිතිං ඔහෙ කතා කරර ඉන්න අපි. කාලි ගෙවන්ඩ ම් ැලූහාහවන ඉතින් කාලිින් වැඩක් ගන්නනේ නජීවිත දරමී තුළ ඉන්න කෙනාගේ අරමුණමි කාලෙ ගෙවලදාන එකනී ජීවිත මේ ලැබුණු කාලිින් උපේරිම ප්‍රයෝජනයක් ගණ්ඩේ අප්‍රමාදී වෙන වීරයවන්තවෙනවා සම්මාධිට්ටි ඉන්න කෙනානේ නමුති සම්මාධිට්ටි නොපිහිටපු කෙනාගේ කල්පනනාම්ම කාලෙ ෙවා ගන්න හොනවාහරි කරන්නඩපේ අපි නේද එයාලගේ අරමුණ කාලෙ ගෙවාදමිල්ලනි කාලින් ප්‍රයෝජනයක් ගැනීම නෙවෙයි ඇති ඔහයේ නිකරුණේ හිස්පලාප කතා කරයි. පරුස වචන කියලා අනුම් පෙලයි ජීවිතේ එක අකුසලයක් හැටියට දකින්නේ නෑ ජීවිතය නේ එහෙම නැතුව බෑ ඒයට උග තමා කතා කරන්න ඕන්නයට කතා කල සමහන් ඔයත් මං කතා කර හොඳ වැඩි එනම් බැලූ හාමදමි කරලතිනෙ අකුසල් හැබැයි ඒ කරපුයේ අකුසලය හපන්ක මක් වීරක මක්සේ ඒකට ත වටිනාකං එකතු කරන්න බලන මිනිස්සු නැද්ද එහ මින්නවනේ. ඔයත්මං කතා කර සබ්්‍යෙ වැඩී ගෙනවානේ කතා කල තින්නෙවා සබ්‍යව ඒක සබ්‍ය හැයිලු එනම් බැලුහාවන ජීවිතයර බලන්න අකුසලේ නොහඳුනන කෙනා ඒ අකුසලට බැඳලා හැසිරෙන පිළිවෙල නතනතින්න. ඒවාගේම ජීවිතේ එකනෙකාව බිඳවන්ඩ භාවිතා කරන වදං ඇතුළේ තමන්ගේ කාල ගෙවන න්නැදද. එහෙ මින්නි බෙලහම් අසමගි කරනවා සමග සම්පන්ව පවත්තන් යන්ට තින ආයතනයක් පාසල ඕවැනි දේවල් වන මේ පාසල් පදධතිය කඩා වැටිල තියෙන ගුරුවරුන්ගේ අදක්ෂාව වනවී පරිපාලකීන්ගගේ දෝෂ ඒ පාසල්ල ගඩක්ලට බෙලු හෝ අප පිරෝේ පස ැන මිනිස්ස හ වේදනාය කර. එක්ක සමහරක්කට ශිෂනායක කණ්ඩායම ඔන්න එක පිරිසාක එක්කො බෙදාගෙන තමන්ගේ යටතින්දගෙන. ඉතින් ඒ ඇගේ ඒතට තමන්ට දිනාගණ්ඩෝන විදිහට පුතේමං උඹල වෙනුවෙන් ඉන්න උඹල හිට හල්ල ඔය කොල්ලො කාලෙ කරණ්ඩෝනීෝ ඔය කාලි නොකර පුුවනැයි කිය කියා සමහරක් වෙලාවට ආන් ජීවිතතින් අනිත් අයට මැදිහඇත්තවෙල විනිේ හදන්ඩ පුලුවන් දෙතකොට හදන්ඩ බෑනි ජීවිතයනෙ එෙනම් ඒ පිළිවෙට සමග සම්පන්න්න වෝ පිරිසිදුව පිළිවෙලට අන්්ඩෝනිිත්තැන්. විවිධ ආකාාරයේ අදහස් මේ දරුවන්ගේ පවා හිත්තලට දාපු වැඩි හිටියොයි කියනවුම් පවා කොයිී තරම් මේ විපාක ලබන්ඩ හේතුවෙන අකුසලේ ජීවිතය කරගන්නවදන. අන්නු අහපු දෙයක් කියනවා ඇහුවාසේ අහපු දෙයක් කියනවා ජීවිතේ තවත් වැඩි කරලා විස්තර කල්ල මේ මෙහෙමයිකී වෙ කිය කියන්නේ. එන එකනෙකාගේ හිතල වෛරේ තරහ උපදෝමින් කෙකාව බිඳවන සභාවයෙන් සමගේ අසමග කරන අසමගේ තවත් වඩවන. වදං භාවිතා කරමින් හැසිරීම මොන තරං අකු සලයාාද. හැබයි ජීවිතයේ ක තමන්ගේ පැවැත්මට සාධකය. හැටියට හිතලනේ. ජීවිතේ ආ ඒද තමන්ගේ ජීවිතයේ කොටසක්කරං වැඩකරන මිනිසු නැද්ද. ඉයි ඒ භාාවවින්ද ච් මිනිස්සුන්ට ඒවා ෝරල දෙන්න පුළුවන්ද මේ ඔබ කරගන්නෙ මහාහ කුසලයක්කි. ෝලදට පහදලදට බ පහදලදන්න බෑ වගේම බොරු කියනවා අසී මිතවන ජීවිත බොරු කියනවා ඒක ජීවිතයේ නරකා කැටියට අකුසලය කැටියට විපාකදින පව කැටියට නොපිල ගෙන හැසිරෙනනු කොයි තරගන්නවන්න ඒ මේ බුදුරජාණන් අහස පෙන්න්නෙන අකුසලේ නොහඳුනන තරමට අකුසලෙහි යදෙනව යාන අභි්ජහා ව්‍යාපාද මිච්ාදිති දෙ මේ මනුස්ස ජීතයේයට අපි ඇවිදින් තිනවේ අකුසාටික දුරු කරන්ඩ යටපත් කරඩනි. මේ සංසාරිය අපිට මේ ලැබිච් අවස්ථාවයි කල්ප කෝටි ගානකින්වත් හමුවේද කියල කියන්නඩබේ දැන් හමනා එහෙම හම නොවනා අවස්ථාවක් කෙනෙකොට ලියසින් ඇබ ඊගාාවටයි හමුුවේදෝ කියලා නිශ්චිතව කියට බෙන් එම කියට පුලුව සම්මාධී්ිහිත පහිට ගත්ත කෙනාට. එම නොවිෙනෙනට බ ිචාදිිට්ීන කෙනාට බේ අනාගතයේ පී නනෑයාට අනාගතේ හැගෙන් නනෑ දැනින් නනෑය කෙනට මිචාදිීටීන කෙනට. ඇැබැ සමාධිට්ටීන කෙනට එක දැනනොහැඟෙනවා. ද සමාරක් මිනිස්සු ලෝකෙට විල්ල හැසිරෙන විදිහදිහා බැලුහාම තේරෙනවකක්ද. මේ මනුස්සේ ඇවිල් ලතින්න මේ ලෝභකම වඩවඩවද. මේ දේශයේ වඩවන්ඩවද මේ මනුස මේ ලෝකෙට ඉපදිලතින්න. සමාර් මිනිස්සුන්ගේ දේශයේ ක්‍රියාත්මක වින් මට මගේමුළු සේ සතම නැතිව නක්කන්න ඔයමනි ඔයමිනි පාරට ඇදල දාල තමයි මන් අවතීනිකිෙන. ඔහොම වෛර කරමසුනැත් එතින් ජීවිතය අපිට සතුට කඇති කරගත් හැකින්නේ අපිේ වගේ වෛරේකට අනුන් කෙරෙහි උපදව නොගත් එක ගැන. ඒක ජයක් ්‍රහණයක් නෙවේද. එහෙම වෛරේකට නොවැටේ තමඟ බේරකෙන රැකගින් ඉන්නවා කෙනෙක දිනුමක් නවේද. නැතු එහෙම වෛරේකට වැටිවන ඒකනමි බුදුරජාණ වහන්ස පෙන්න්න. ැබේ ජීතය කකු සලයක් ඇට ප්‍රිහිතන් එනෙන් ඒ තරමටව උදද රෑවෙනක රෑයිදන් එලි වෙනකනු ජීවිතයේ නොනිදාද නිදාගෙනද ඒ වෛරේම පවත්වන මිනිස්සු අපිට හම්බවෙන්නද ප මොන තරාකු සලයදඒවගේම ලෝභකම ජීවිතයේ තන්හාවගනක ක් සහරක වයිසට ඇද තන් හා වඩුවඒ කල හිතුව සමරුගේ වයිසටයන්ඩට තිබ්බට අත්තඩ අතහා වැඩවිලන්නන බැලූහාම ජීවිතයන කනබොන දේවල්ලට වනත් ඇල්ම ගිජුකම වුණ පෙර තිබටත් වඩ වැඩිවලනේ අන්තිමකාලවෙදදි මේ කොහේ තිබේ ද දන්න සමහරක ඇටිෙන් මේ මිනිට කොහහිතන පරේතක ද වන්දන්නේ මේ හැදිලතිීන් සමරකට ගෙවල් ොරල්ල කිය නොහො වදන්නේ ඉතින් බැලූහාම ඒක ඇත්තියන. ජීවිතයේ තමන් මේ අඳුනගෙන ජීවිතයේ තෝරගෙන තේරුම් අරගෙන බණදහන් අහලා. මේ අකුසලයක් න කියෙනෙ එක හිතපු කෙනට වීරයයක් ඇතිනුවන ඒ නරකයි ඒ දුකයි දුකට පත්කරන කාරණාවක් තමන්ව පිරිහීමට පත්කරන කාරණාවක් කියලා හිතල මිදෙන්ඩ. හැවයි ජීවිතයේ දැන් අපි සම්ප්‍රදායකෝ හිතනවන මිනිස්සු මේ ජීවිතය අන්තිම කාලේ හරි පිනත්දහමක් කරගෙන ඉන්ඩෝනයි කිය. ජීවිතයට පින්ඳහං කරන්ඩහෙම කාලය යන්න. තේරෙන කාලෙන් දම් පින්ඳහම් කරන්න ඉඳීමයි වැදගත්තිෙන්. ඒකයි අප්‍රමාධීක වන ඒකයි සම්බුද්ධශාසනයක ප්‍රයෝජනය ගත්තයි කියන්. ඒ වුනාටිතින් සමාජලෝකෙ මතයක් විශ්වාසයයක්තිීවනි. අන්තිම කාලේ හරි පිනත්දහමක් කරම් පාඩු ඉන්ඩෝයි. දන අප පිනක් කරගෙන කාටත් උපකාරී වන ඔය පුහම්බු කරපු අන්තිම කාලේ හරිතින් බෙදලදාන්ඩෝනි. ඔන්න හිතනුවන් හිතල් හැසිරෙන නිමසු. ඒීම හිතලා හැසිරෙන්ඩ ඕමනා වයසද ඒ වයසදි වත් එහම නොහැසරෙන මනිසු අපට හම්බෙන්නද හම්බෙන්වාන. දැවයි සමහකට ගංවල හිම ඔඇත්තු ඉතින් දන්නවවාන. අවුරුදු වසු අසූ පහ පැන්නන එහිමි තිගින්නවන. හි උදේ පාන්දර අපිට පේරෝනිි දවස පටන් ගන්න යාල කොහොමද හරිනක්. අර කියන පිළිවරට වැැලුව මලක් පහනක් පූජකල හඳුකූර දල්ලග නනි ඕ බුදු හහාන්දුරුවල්ඟ. රුවක් එතරි තින් බුදුන් වධදිනවා පිරිත්කී නොනය අපිට හින්දෝ ඒ වනාට එහමයි අතර කොට සහමොකෝ කරන්නේ ඕම් බාදධියය බක් එක කරගෙන යනවා පුවක් අහුලන්ඩ ඕම් බැලුහාවන මේ දවස්සල පුවක් කොල ග හැටියට මේ පුවක්ටකෝ හඒ ගස්තයට පැළවෙඩ දීලා හරරියනෙ කිය කිය යනවා ගෙඩියක් විස්සටත් වැඩීලු කියා යනවා තියෙන ගණනො දන්න ඔොක්කොමනි ගණන්න දන්න නම් අහුලන්ඩිය යෙන. හුලන්ඩ ිහිල්ලාම ගැනුණනු දැනගෙන. ඕවම් බැලූහාාව. ඒම නැත්ත උදේ පාදර නැගිටල. ලේලිට කලින් ගොරකම දහුලන්ඩියනවා. ඕෝම් බැලූහාාව සමහර ඇත්ව. නැත්ත යනවා කරාබු නැටි ඇහුලන්්ඩයි කියලා. ඉතින් මේ අතපයි වාරුත්නය පය පැටලිලා කොහෙ කොතන වැටේද දන්නෙත්නෑ. ඉති ඒකමට විශ්‍රාම වැටු පත් හම්බෙන දරුව බෙට්ික මාසේ අරදීර තුන්වේ තුවෙේල කණඩක්දදිනවා. ඒ දෙද අයි මොකට මේ කරබ නැට්ක් අහුලන්ඩියන් දෝනද ඔය වයසටනේ ඉති තමන්ට එහමුවත් පාලනයක් නැත්තම් මිනිහකි ලමයි එපා කිවත් මොකට දෙතින් ඔය කියලා කිව්වත් උඹලට වැඩක් නෑන කිය කියා යනවනං ඒ කරනවනං ඒ ඇතුළ තියන්න මොකක්ද ඒ මිනිහගේ තන්හාවනවේද තියන්නේ. ඒ මිනිහගේ ලෝභකවනවේද තියන්නේ. පවරලා ඉන්ඩෝනි කාලෙත් තමම්ම ඒවා පවරගෙන ඉන්නවන්නං නුන්ට පවර්ඩ ඕනි කාලෙ මම්ම පවරගෙන හැසිරෙනවා නං. ඒති ලෝබකමට ඉපදිච්ච ජීවිතනෙවේ දේවා. ඒකයිමගේ සමහර ඉපදිලායින්න ලෝකෙට ලෝබය දුරුකරන්ඩනෙවේ ලෝබය වඩවන්ට. දේශයේ දුරු කරන්ඩනෙවේ දේශයේ වඩවන්ඩ අන් ජීවිත වෙන දෙයක් තිබිලනේ. වෛර පිරිමහන්ඩ පමණ කාපු ජීවිතයදද. ලෝභකම තන්නාව දියුණු කරන්න පමණට අප ජීවිතයද මේ කියල හිතන මට්ටමින් හෙසරෙන මිනිසු සමාජි ලෝක නද ඉති ඒ සම්මාධිට්ටීන්න ඔය එකතැ මි්චාදිටීකය කුසලිය අකුසලි අඳුනන්නේ කකුසලි අඳුනන් නිනනය ඒවාගේම තමමා බුදුහාමුදුරුවප පෙන්න්නන්නේ මිචා දිට්ටිය අඳුරන් නේ ති මිචාදිිටියය තුළ ඉන්න ගැෙන කරමය කරමය පලය නවාදහා ජීවත්තෙන් පෙර ජීවිතයක් මතු ජීවිතයක් අම්ම තාත්තා ර පන පවානුව සැපදුකතීරණය වීම මේ කිසිද සලකන්නේ නෑ එ එතන ක්‍රියාත්මක වෙනමකාද මිච්ාදටි. හැවයි ඒ මිච්චාදිිට්ටිය ජීවිතය අනිතයට හිතන්ඩ බැරි දෙයක් මං හිතන වසේ ඒක තමන්ගේ ව්‍යත්්බවක් උගත්කමක් සේ හිතලා සල කලානේ ඒක තමන්ගේ විප්ලවවාදී ගතියක් සේ හිතලා සලකලා ජීවිතේ අකුසලේට තව බරවෙන මිනිස්ස අපිට හම්බෙනද හම්බෙරුවන හිනන්ගේඒ කකුසලේ නොහැදිනීමම මිච්චාදීටතිිය සම්මාධීට්්‍යය න නත. උන බුදුරජාණන්හන්සේ අකුසල් දහයි විස්තර කර මෙන්න මේවයි අකුසල් එතගොටඒ අකුසල් දහයි විස්තර කරපු බුදුරජාන්හස දේශනා කළ අකුසල මූලයන් අඳරනවා සම්මාධිට්ටි ඇතිෙන. මොනවාද අකුසල් මූහ ඒතමා ලෝභ දේශමෝහ කියන මේ කාරණාතුන් යමෙක්ළංඟ ලෝබේතයද යමෙක් ලංග දශ යමෙක් ළංඟ මෝහේතියද අධදිි කලෙස. ඉති ඒ තම අකුසල්ම.ේ කල්පනා කරලා බැලුව ජීවිතයේ ඔය අකුසල් මුල් නිසාම නනිවේ දරසීලු අකුසල් සිද්ධවන්. මේ ලෝක මිනිස්සු සත්තු මරන්නමකටද ලෝබකමටනි. ජීවිතේ ලෝබකමට. අනෙකාගේදේ දිනාගණ්ඩ එයා සන්තකදේ ගණ්ඩ හිතාගෙන හරි එයා නසනවා. එන් අනෙකාගේ මාංශ මස් රසේ අනුභව කිරීමේ වුවමනාවට හරි අනෙකාව නසනෝ. රසතු රෘෂ්ණාවතුළ ඉඳල. හිනම් කෙනෙක් කෙනෙක්ව නසනේ ලෝභකමටනවිද. ලෝභකමට එම නැතන් දේශයට තරහවට මරනෝ. ගණ්ඩ කරන්න්න කිසි දෙ බලාපොරොත්තුවන තරහට මරලා.මියදුුණ කෙනගේ රන්නබරන ි මුදැල් පසම්බි ගෙර ආ තිප තැන්වල එහම තියෙනවානන්න. මේ ඝාතනීතින් ගණ්ඩ කරන්ඩ හිතාගෙන හොරකමට විල්ලා කළ දෙයක් නෙවෙේ. මේක පලි ගණ්ඩ කරපු එක. ජීවිතයේ මිනිස්සු දේශයේ නිසා මිනිස්සු මිනිස්සුන්ම මිනිස්සු සත්තු මරන්නද. දේශේ්‍රන. සත්තු අතරය තින්නේ සමාකට ආන් එලවගෙන ගිහිල්ල. බෙල්ලෙන් අල දට්ටියල ඔන්න මරල දාන්න. කෑමට ගණ්ඩ නෙවේ. ආම් බැලු හම විතේ දේශයන තියනන? මෝහේ විදනයට විනෝදීයට කරනවා කරමයක් කරමඵලය නවාදහා. එන මේ අකුසල මූල නිසාම නිවේද සීලයේ බිඳෙන්. ඒ නිසාම නිවේද සොරකන් කරන්න. ඒ නිසාම නිවද කාමී වරදවා හැසිරන්නේ බොරු කියන්නේ මත් පැම්බොන්නේි. ඒන ජීවිත මේ අකුසල මූලි අඳුරනකෙන අකුසල මූලිය දුරලන්ඩ බලනු. දුරලන්ඩ බලන තරමටම ඒ අකුසල මූල මුල් වෙලා සිද්ධ වෙන අකුසලයන් තමන්තු අර මතක් කරපු දස අකුසල් නොවැඩී පවතින්න ඒක හේතුවක් වෙන්නද හේතුවක් නන්න. ඉතින් කලාතුරකි එකන හිතලා තමන්ගේ ලෝබේදුර කරන්න හිතලා තමන්ගේ දේශේදුර කරඩ හිතලා තමන්ගේ මෝහේදුර කරඩ වීරියය කරන්න තරහ එඩ හදන දඟලන තැන නෑමන් තරහ නොගෙනඉන්නවාන. එම වීරෙන් හිතල තරහ පාලනය කරගන්නේ න්නැතුව කියලා කරලා ඒක පිටකරගෙන අම්මන් පාලනය කරගත් ඇයික කියට බේනි. මට ඉතින් පාලනී වෙන්නේ ආංඉතිං ඒ පිළිවලට කිව්වට කරාට පසෙ තමා. කියල සමහර හිතන අනිකං පිටකිරිල්ල තමා පාලනී කියනේ. නෑ. හිතට තරහ සිතිවිල්ල ආවතනම මේ තරහ හිතක් එක ධර්මී විස්තර කරනයෙන් තරහාහිතක් පහළ වනුත් මෛත්‍රියය හිතට ගන්න. තරහා කාකල මෛත්‍රියය වැඩින් දෝනහින. පාලනිය වුණනා කියන්නේින් නැතුව තරහෙම්ම කිව්ව කරපු එක එන්නේෙව. තරහා ආපුතනමි හිතේ මෛන්ත්‍රයේ පහළ කර ගණ්ඩ පුලුවන්න ආගේ කෙන ඉතින් තමන්ගේ හිත සංසුන් කරගෙන හිත හදාගෙන හිත නිවාගෙන අකුසල මූලයෙන් මුදවා කුසලමූලයේ හිත පිහිට ගණ්ඩ වීරය කරන කෙනෙ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කුසලමූලතුන ඒතම අලෝබ අද්දේ ශමූහ එ අලෝභ කියන ත්‍යාගශීලයේ බව අධදේශය කළකෙන මෙත්කරුණා පිරි බව අමෝහේ කෙලකෙන ප්‍රඥා සම්පන්න භාව. මෝහින් මිදිච්ච භාවනේ එනම් ජීවිතය අපිළඟ ජීවිතය තීන්ඩ මෝන ඔය අතහැරීම තයාගශීලයේ භාවය කරුණා මෛත්‍රයඒවාගේ ඥානවන්ත ප්‍රඥාවන්ත භාවේ එයම සලකා දියුණු කරගන්ඩ තමන් වීරය කරන කෙනෙක් නම් අන්න සම්මාධිට්චයේ පිහිට හැසිරෙන කෙන හිතලාම කටයුතු කරන හරි යඩයි. ත්‍යයාගශීලී බව මිතියාගශීලී භහාවේ කියන්නේ අවුරුද්ධකට වතාවක් හිතලා සැලසුන් කල්ලා ඒ දෙනදාට විතරක් නිර්ලෝබීව ඉඳීම නිවි. සමාරු හිතන වන්නේ නැයිතින් මේ ධනයට ගිෙනාපුවතමා මේ ඔක්කෝම කියලා ආන්තිී ඔක්කෝම ඔයපු පිහැපුක් දීළම ඉවර කරනවා. සමාරක් කලාට ගෙනපු ඉතිං ලුණු පැකටිකින් දං ඔක්කෝමටික සෙල්ලර ෙනාපුවාද ආන් කොළු බඩු ගෙනාපුවාද එලවොලු ගෙනපුවාද එතිතර වෙලා තියන්නේ. ඒවත් ඉතින් දීලදානවා මීවතින් ධනට ගෙනාපුවානේ ඕනනෑ අපේ පරිහරණයට. දෙන්ඩ ගෙනාපුයි දෙන්්ඩම තම ඕනිකිල ඔක්කොමදීලදාන්න. හැබැයි අවුරුද්ධකට එක දවසයි. නේ තිවුරුද්ධට එක දව සහරි හොඳයි. හැබ ඒක ජීවිතයේ දිනපතාම කරන්න තනම්. ආන් තමන්ගේ නිර්ලෝබීකම පුහුණු කරන කෙනෙක් නන්ගේ තයාගශීලී භාාවය පුරුදු කරන කෙනෙක් නන්ගේ අතැරීම ජීවිතර සම්මාධිට්්‍යිය තුළ ඉන්න කෙන කුසලමූල අඳුනගෙන හැසිරීමනවේ දෙතනතින් එකනැතිෙන්. ආන් ජීවිතයේ තමංගාව තියන මෙත්කරුණාව මෙත්කරුණාව තියන්ඩ මෝනි තැනත් එයාලක තියෙනවා ගොඩා අයක ජීවිතයේ මෙත්කරුණා තියන්ඩ මෝ තැංගවලනෙන නැති වෙලති. එඇද රාජකාරරි කර ඔන්න දැන් කෑමටමන් ැගිටල යන්නන්නේ කියලලා හිතාද මෙන්න ල්ල කවරුහරි ඇවිල්ලා ඉන්නවා අ කවුලුවගාව හිටගෙන මො මොකද කියලව යහනොඉති විල්ල තිීන්ද දන්නවාමේ ඇවි මොකටද කියලා දැන් ඉති මොකදාවේ ඔවුන් පටන් ගන්නවනේ ඇයි මච්චර වෙලාවත්තිබොන්න ඇත්්ද ඕවු ඉතින් යාට නැති ප්‍රශ්ම ඒව ඕන නෑ සේවේ ලබා ගණඩනම් මනුසේකාවය එක කරලා දෙනවමිසා තමන්ට වුවමනානෑනේ බසක පරක්ුණාද කෝච්චය පිළි පැන දේව ඕනනෙ හැම හැමදාම කෝචි පිලි පැන්නවෝත් අපිට ඉතින් හැමදාම ඉඩ වෙන්නේ ම් බඩගින්න තමා හර්ගයටයත් පිළි පැනල වගේන එහෙම හැසිරෙන මිසු නැද්ද එහි මින්වන ජීවිතය නමු ති ඒ වෙලාවටත් ඕක ජීවිතයේ වචන පිටකරත් කරන්ඩ වෙන්නේ එකමයි පිට නොකරත් කරඩ වෙන්නේ එකන තරහා අරගත්තත් කරඩ වෙන්නේ එක තරහ නොගත්ත් කරන්ඩ වෙන්නේ එක ජීවිති අපි දියුණු කර ග්ඩෝනනි රහ නොගෙන ඒ කරලා වැඩි ප්‍රතිඵල ලබන්්ඩද. තරහාරගෙන කරලා අඩු ප්‍රතිඵල ගණ්ඩද. තරහරගෙන අඩු ප්‍රතිපඵල ගණ්ඩනවේ තරහ නිවාගෙන වැඩි ප්‍රතිඵලගන්න. ඒකන. එද සමහර කම්මලෙඉන්නේ ළමයින්ග හෝම්වර් කියලා අම්ම තමයි ඔලුුවට දාගෙන තින් තදටම ලමයට ඉතින් ගානක් වහන ඇති මිය කියන්නේෙ මයනි නයි? සිකුරාධ විතර ෙද්දීතින් අම්මට තියන වැඩ ති අරවා ඔලුේ තදයට දාගෙන හරීමම තරහගින් හැසිරෙන්නේ සමහරකට අනකකු කතා කරත් තරහයි මගේ ඔක්කොම පාලි නම මේ කතාබහට මේ සුදදු හන්ඩු හොමනාවට යාතුු දව කරන මේ කතා කරන සමහරවිට ඒක පවා ඒකත් එක්ක පවා හැ්පෙන මනුසයෝ නෙද්ද ඉති එතකොට හිතල දේශයේ පාලනය කරගෙන කතාබහ කරන මේ උදව්පකාරන කෙනටත් පාණ්ඩෝනි මෛත්‍රියයා ළඟති බිලනයෙන්. කල්පනා කල බැලු හාමනි එන ජීවිතයේ අපි අපිවතේරුම් ගන්ඩෝන අපි වි තේරුම් අරගෙන අපි ගමන අන්්ඩිපයි වැදගත් වෙන්නේ කනනෙ. මගේෑ රීච්ච දෙයක් ඔන්න වැඩකාටයුතු සියල් අතරි කවුරුහරි කතා කල්ල කියනවා අපේ වැඩි අම තොකුණාද කියෙන තිවාදන ගණඩිපය මතක් කරන්න ඔයාගේ වැඩේන. පටන් ගන්න ඇැබේතින් තමන්ටත් වගකීම නැදේ කලින් මතකරපේක තමන්ගේත් මතකකි තියෙන් දෝනි කියෙන කනෙ. ඒ අමත කනි මිනිසුන්ගේ දේශයේ මතය උුණහවනනි අර හිතවත්කං ජීවිතේ කුළු පගකං අමතකයින දේශයේ ලඟන. හිනම් ජීවිතය අපි හැමදාම මේම හිතල දියුණු කරයන්ඩිපය එතකොට දරවා දරුවේ කැටියට පේ නොනේ හිතවත හිතවතේ කැටියටත් වේෙනවාන. ජීවිතයේ සෑම කෙනා සමගම තියෙන ැදියාව ලිංගතු භාවයත් හැමදා රැකිලා පවතිනවන් සමහරක්කයාට කියන්නේ ඉති යකෝ ගහලා න් තමන්ගේම තරපිට කරගන්න තමන්ගම ලමයට හොඳටම ගහලා අයුර වෙලා අන්තිමේතින් කියවා අනීතින් මට දුකෙත් බැයිලු අන්තිමටතින් කියනවා අනේති අදමං හොදට කිවෝ හොඳට හග අහල කරානීික මට හිතන ඇති ඒත් මං දිහට කිව අඟ හයිලු ආම් බැලූ හමජීන තමන්ගේම දෝසයක් නිවදතින් න්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ඉවසලා ඉවසලා බැරිමතනත් ඉවසනවා ඔයි ගොඩා මින්සුන්ට කරන්න බැරි එකක්නෝක ඉවසලා ඉවසලා බැරිමතනයි මං මෙහම කරය කියෙනවන්නේ මෙහෙම කිවේ කියනවා. හැබැයි ධර්මයත්යක් න්න ඕන වෙන්නමොකක්ද ඉවසලා ඉවසලා බැරිමතැනතය ඉවසනවා නතකොටයාගේ බිඳන්නේ කරුණා මෛත්‍රී ජීවිතය එහෙම පුහුණුවක් එක මේ දවසා අප ගවන් ඩඕනි මේ දිනේ අපි ගත කර්ඩෝනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ හැටියට ඔබට ඔබ ගැන එතකොට සුවයක් සැසල්ල හදවවෙතේ දරාගණඩපුලුවන්නේ ඒ ජීවිතය ලොක ජයග්‍රහයේ භාවයක් තිී නොව එතකොටන න් ජීවිත එයා දේශයේපුහුණු කරපු කෙනෙක්නවන් එයා ජීවිත අධ්‍යේශයේ කරුණාම ෛත්‍රී දියුණු කරපු කෙනෙ වහගතුන් වහන්සේ පේන්න නොනේ ඒවාගේම තමා මෝහය තමයි අකුසලමූලේ අමෝහේ තම කුසල මූලි හි ප්‍රඥාවන්ත භාවයක්. එයා සෑම මොහොතකම දියුණු පමුණු භාවයට පත්කරගෙන ජීවත්වෙන කෙනෙ. බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාවකය ප්‍රඥා ඇසින් දැකිනවා. නිත සොක ආත්ම කියන දෘෂ්ටීන් ගන්නනය කිසිවක් අනතේ දුොක අනාත්ම කියන විදර්ථනා ඥානී බලන්ඩ හුරු පුරුදු වෙච්ච හිතක යාලංඟතතිී. එතකොට ජීවිතයේ මේ තමන්ගේ දිරාපත්ව යන සරීරය ගැනුන ආංයාටිතින් අනිසි වේදනාවක්නේ ජීවිතයන ඒ වේදනාවන් සමනය කරන්ඩ එ ආසීමිත විදිහට ඊටත් එ හා කරදරවෙන්නේනෑ ජීවිත ධර්මයත් එක් න්න නමුගද කල්පනා කරවා ජීවිතේ මේ වේදනාවන් සැපවේදනාවක් ලැබුණ මේ සැපවේදනාවන් මීට පෙර සංසාර මීට අතෙහැයිම්ම ින්දන්න ඒ විින්දපු ඔක්කම අනිත්‍යවනාන මේකා තනිත්්‍ය වෙන එක. එතකොට තින් තන්හාවක් උපද නිනෑනිතන. දුක්වේදනාවක් ලඟ කල්පනනාගන්න මීට අතිහා දුක්විින්දදාානිමන් සංසාර ඒවත් වින්ද බවක්වත් මතක නැතිවින් ඒවා තනිත්‍ය වෙලා ගියාන්නන්. මේකත් අවසුළු මොහතකද සුළු කාලිකද අනනිත්්‍ය වෙලා යන අතක වෙලා යනවා. ින්ද බවට පවානේ. වින්ද බවත් අමතක වෙන. විින්ද බවත් අනිත්්‍ය වෙන. හිඟති ජීත මම්මොකද මේ පුංචි මොහොතට මේක මේ රැදිලා පවතින ටිට පමණක් මං දේශයක් ඇති කරගන්න. මංමන්තුල කිලිට කදාගන්නේන ජීවිතේ කල්පනනා කන හිමි වෙන අහිමිවෙන දේ ළඟ තතාග තශ්‍රාවකයා නොවැලෙන්න්න නොගැටන්ට ශක්තිමත් වුණු විදරසනාඥ්ඥානයක අමෝහයක ප්‍ර්ඥා ඇසක තමන්ග පිහිටවගන්නඩ දක්ෂ වවා. හමෙන ජවිත බොහෝම නිහඩව නිස්කලංකව මන්ගේ දිවිය ගෙවන්න නඇද තමන්ගේ දිවියගන එකට අපි අපේ හිත ඉතින් දියුණු කරගෙනම අන්ඩ ඕන. ඒහම කෙනා තමන්ගේ ජීවිතයේ හදාගත්ත දියුණුවක මිසක් හිතාගත්ත දියුණුවක නෙවීන්නේ ඔය ගොඩාක් මුලාභාවයට පතිච්ච මෝහෙයින මිනිස්සු හිතාගෙන හොඳයික ලබේ හදාගත්ත හොඳනේ ගොඩක් අයිගේ ජීවිතෝල ගත්තා මෙිම දෙන් සමාරලා ටි ඔටික් බන බාවනා කරන්න එ ගිහ මන්න්නං ඉතිං දැන් ගොඩා දේවල් අතහැරලා ඉන්නේ. අට නම් දැන් කිසි දෙයක් ගෙන ඇල්මක් නෑ. කියලහෙම කතා කරනවා සිහි කරනවානේ. ඇැයි තින් බණ භාවනා කරන වෙලාවට එහෙම යෙදුනාට සමාහකට ඒඒ දෙද්දිත් ඒ කියන අතැරීම නෑ කියලත් අපට තේරෙනවානේ. සමාහරකට පාසකම්මල භාවන හැම කරන්න ඇස මගේ නොවේ කන මගේ නොවේ ක විතරක් මගේ වේ කෙල ඒක පපු ඉතුරළු කරන්නේ මොක ඉවර වෙලා භාවනය පසේ නැගල බස් එක අන්ඩෝනිලු. ඉතින් බැලූහාම ජීවිතෙනෙ. එතකොට මේ හිතාගත් අතහැරිල්ල මිසක් හදාගත්ත අතැරල්ල නෙවේ නිතිබිලති. මීල්ලඟද අපවත්තුුණ අර දෙෙන්මාක් ජාතික ඥානදීප කියල හාදුරු කෙනෙ කපුුවත් වනා. උනහසේ ඩෙන්න්මාක යුරෝපේ ධනවත් සොන්දර රට කිපදිච්ච කෙනෙ. අන්දුටුව මේ ගුවන් සමාගමක හිමිකාරයකය උන්වහන්සගේ තාත්ත ගිහි කාලේ. ධනවත් පවුලකඉපදිලා. පුංචි කාලිතින් අනවශයාලුවන්ගේ ඇසුරටද නොයා පොතපත කියවන්න්න හුරුපුරද වෙලා බුදුදහම ගැන කියවල ඇතිවෙච්චේ කැමැත්තට ඒ සසර පෙර පුරුද්ධට. නරක අයාලේ යන කිසිදේක තරුණවියත් නොගිය හාමයට බර නොවනු ඒ දරුවයි තරුණයා ලංකාවටයිලා මහන්න වෙලා මීට අවුරදු පණහකට කලින්. ඔයිති වනන්තරී වනගත පරිසරවල ඉඳලා වනවාසී භික්ෂූන් වහසට හොඳය ගුරුවරයෙක්ව ඉඳලා. උන්හන්ස මෙමේත කපය ඇතරින් අපවත්තිෙනවා. ඉතින් කල්පනා කරල බෙලුවාම අත ඇරීම ගැන. කතාකරු ජීවිතය අරසා මේ භෞතික සියලු සැපතියද්ද. හිතන්ඇත්තෙමකද්ද පෙර දරමේ ඇසුර කර ලබපුඇයි සැලග හිතන්නෙ කොඳ. මේවා ඉති මොනවද මේ සැප මංඉතින් ශක්‍රපදවිය සක්විති පදවිය සසරේ දරලා ඒ සුවයන් දත්මින්දාද ඒසිියලු සොයන්ද අද අනිත්‍යයිනං එදා තිබ් ඒසිියල් අද අනිත්‍යයයි නං අද තියෙන මේ දේද හිට අනිත්‍ය වෙනවාද. ඉහනං එහම අනිත්‍ය වෙලා යන දෙයක් ළඟය මන් නිත්‍ය සංඥාවක් ඇතිකරං පිරිහිෙනවාද නැද්ද කියනෙ එක හිතට ගත් එකේ අන්සුව එනිෙවී දුන්නහන් සේවිදිින්. කටුරුද යාානන්දස්වාමින් වහන්සේ ලගින් එහම පාලිභාෂාවහිම හදාරලා මහා පින්ඇති උත්තම මේ කැටියට වැඩඉඳලා. ඒ සීලේට විනයට අනුකූලෝම වැඩඉඳලා. උණහන්සේ අපවත් වෙනවා. එන ජීවිතයේ ඒතමා හදාගත්ත අතේරීම හිතාගත්ත අතේරීමන්නේ විනි. ගොඩක් කයිළඟ ති එම හිතාගත්ත කුණාමත්‍රයේ තින හදාගත්ත කරුණා මෛත්‍රයයක් නේ එන ප්‍රඥාවෙන් ඉන්න කෙනාට ජීවිතේ තමන් හදාගණ්ඩ හරිගස්ස ගණ්ඩුවෝනි තරමයාට වැටහිනෝ. විදරසනා ඥානීං ඉන්න තරමට මෙයාට නොවැලී නොගැටීයාගේ ජීවිතේ යන්නට පුළුවන්. එෙහිම කෙන ද උන්න්නහන්සගේ සරීරය ගැන විටක කියලා තිබුණා වෛද්‍යවරු පුදුම වෙලා තිබුණා. උන්වහන්සගේ සරීරය බලල. හරිට සැමැන්ටඉක තියන්නේෙ දිරාගියපු අර ඒ මාලු වගේ ඇටකටු වගේ තමා උන්වහන්සේගේ ටකටු දෙරාපත්ව තිබිලතිනේ. එතකොට එහෙම ශරීරයත් දරන් කෙනෙක් ජීවත්්‍යනවා කියන්න ඒ එක අසීමිත වේදනවා කහුලන් බෑ. සාමානයකනෙකට හැබේති උන්හන්සේවට කිසිමෝ බේතක්කේ තක්ගන්නි නැතිව. වේධනාශක පේෙන් කෙලස් ගානි නැතිවිත උන්හසේ වැඩිඉඳල තිබුණනි. විදර්සන ඥානයම හෙත පුරුදු කර පුත්තමොු. ඒක අර ජීවිතයේ අමෝහය වඩවපු කෙනාට හොදේයට කායානු පස්සනා වේදනානු පසනාව චිත්තාානු පසනා ධම්මානු පසනා වඩමින් විදර්ශනා ඥානයටම බරවුණු කෙනාට ජීවිතයේ පින්හතුනි වේදනාවන් ළඟද සමනේව ඉන්න්නවා අහිත සුවයං සැපයන් ළඟද. නොවිසුරුණු සමනයට පත්කරගත්ත හිතකින් ඒ ජීවිත ගෙවන්්ඩ ගතකරන්ඩ දක්ෂ වෙන්නද දක්ෂ වෙනවා. එම් සාරිපුත හරහතන් වහන්සේ පෙන්නන්නේ ජීවිතේ මෙන්නමී අකුසල මූලයන් කුසලමූලිෙන් ප්‍රහාණයේ කරඩ යම් කෙනෙක් තේරුන් ගන්නවද. ඒකෙනනාා ජීවිතයේ කුසලය තුළමයි නියෝජනීවිෙන්. එකන ප්‍රාණගාතිං වංවීම අදත්තාධානින් වංවීම කාමිත්‍යචාරෙන් විංවීමමයි කුසලේ දක්ෂතාවේදීුණු. බොරුවං පිසුනාවාච කේලංකීමං පරුසවාච, ඒවාගේම සම්ප්පලාි හිස්වචන කීමින් වැලකීමමයි කුසලේ. අභි ජා්‍යාපාද මිච්චාදටි අපෆි කතා කරපු. දැඩි ලෝබේ දැඩි දේශයේ මිසදිටු භාවින් වංම හැසරීමමයි කුසලය. ලෙස අඳුනගෙන එකනා කටයුතු කරනවා. එතකොට යම් කෙනෙක් මේ කුසල පක්ෂයේ කුසල මාර්ගෙන්වාද ඒනාට ඒ ජීවිතේම නිවන්න අවබෝධ කරගන්නට පුළුවන් බව. සමාධි සත. ඒ සාරිපපුත්ත රහතන් හස විස්තරන. අර විධ තොටු පලවල්වලින් ගංඟකට ඇතුළ වෙන්න පුළුවන් වෙන්නවාගේ මේ දේශනාවේ තවදුරට සමාධිට්ටියයට අදාළ කාරණා විවරණය කරෙනවා. එතිදි විස්තරනවා චතු සච්ච සම්මාධිට්ි චතුර ආර සත්‍ය පළිමඳව යම්කිනෙක් දැන අවබෝධ කරගන්නවාද ඒ චතු ර සත්‍යාව බෝධීය තුළ පහිටා හැසිරෙනවාද ඒද සම්මාධිට්චි හැටීට විරණ කරන. ිට ධර්මය හම්ඹබවා කබලින් කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතනික ආහාර විඤ්ඥාන ආහාර වසයි ඔය ආහාර අඳුනගෙන ආහාර සමෝදේ ආහාර නිරෝධය ආහාර නිරෝධ මාරගය කියලමින් සූත්‍රී විස්තර කරනවා. එහි පිහිට ගත්ත කෙනාටද උතුම් මඟපලාබෝධයකට පත්විය හැකි බවත්. සමාධිටි ඇතිකර ගතහැකි බව මේ දේශනා විස්තරන ඉතින් යම් කෙනෙක් ජීවිතයේ දුක. සංසාරි දුක තේරුම් අරගන්නවද. ඒ දුකේ හේතුවමයි තන්හා දුක සමුදය හැටියට තමන් දුකට යොමු කරන්නේ දුක සකස් කරවන්නේ තන්හාාව කියීන කාරණාව යමේ කඳුන ගන්නවද. තිීකේ එත් අපි දකිනවනනි තන්ාව හිදන්නේ විහෙසහිනි මිනිස්සු විහසෙන හින්දන්නේ දුක්මිදින්නේ ජීවිතයනෙ. ආසාවහින්ද හොයනෝ හොයාගෙන අද්දදි. හම්බෙනවා හම්බුනාට පස්සේ විනිශ්චය කරන විනිශ්චය කරාට පස්සේ. ඉිනිශ්යට ගැලපුනහම කැමැත්ත රාග උපදිනවා කැමැත්ත රාගේ ඇතිවිච්චත්තන බැඳීම සකස්සෙනවා තමන්ගේ කරගන්ඩෙ හිතෙනවා කරගන්නවා. කරගත්තාට පසේ අනුන්ගේ වෙනවාට අකමැති වෙනවා ඊට පස්සිති සුරකින්ඩිය නෝනිි. ඒ රකින්ඩ යාම තුළ බහින්බස්සෙනවා කළහ විද්ගහ විවාද ඇති වෙනවාෝනිි. ජීවිතය අපි දකින්න මෙහිම ජීවිත. ඔයි තරන්නන් තමන්ගගේ ජීවිත ඇතුළි අකුසල් පිරනවා දවසානි. තමන්ට බැඳලා ඉන්න කෙනාවම තමන්ම සැක කරනවා. කොහෙද ගිය ගියට දිග මට කිව් වෙනෑනෙ. ඔච්චර වෙලානවා දොයි වැඩේ කරන්න ඕ ඉතින් රකින්ඩ ගියාට පස වෙනේවා තුවන් තුවන් පේසුන් එකිනෙකා තර බහින්බස්සෙනවා. නේද. තමන්ගේ කලා විංකරගත් එකිනෙකා එක් බහිම්බස්සින්ිෙන මන්ගේ කෙල වංකරගත්ත දිහා වෙනෙකු බැලෝ කල. මොකද බැලුව ඇයි බැලුවේ. මන් බැලුවෙන මන්දක්නනි බලනවා. ග මෙයා බල ඉඳදල එයා බලනවාද කියලනේ. බලයිද නැද්දා බලමුකෝ වගේ බලං ඉඳලනේ හිති ඔය ඔක්කෝම උපදින්න මොකක්ින්දද. ජීවිතේ මේ තමන්ගේ කියලා කරගත්තද අනුන්ග වෙනවාට අකමඇතේ රකින්ඩ ෑ මැතුලනෙවේ. ඉතින් බැලුහම තියාගෙනත් විඳින්න දුකමනවේද. ලබලත් දුක්විඳනවා ලබා ගැනීීම පිනිස්ත් දුක්ඉද ලබපදේ නැවන හම දුක් දිනවා ඉතින් මේ සියලු දුක ඇතිවෙලාතින මොක්ින්. සන්නාව හිදනනෙ ඒක නැති කරපු තැනවයසුවයේ නැතිකිරීම මාර්ගය උතුන් ආයේෂ්්‍රාන්ගේක මාර්ගයේ භාගතුන් වහන්සේ පේනනවා. ඒ අරි අටගේ මගේ අම් කෙනෙක් වඩවා කටයුතු කරනවා අදයට සම්මාධිට්්‍යිය ප්‍රත්්‍යක්ෂ කරගණඩ පුළුවන් කියලා භාගතුන් වහන්සේ පේනනවා. එනංගේ තුන් සමාධදිිට්්‍යිය ප්‍රති්‍යයක්ක්ෂ කරගණන්ඩ ඔබටමී උතුන් සම්බුද්ධ දේශනාව. උතුන් මඟ පෙන්වීමක් ආශිරවාධයක්ම වීවා කියලසාදුකය. ආකා සට්හාාචබුංමට්ටා, දීවානගා මහිද්ධිකා පු්ඥන්තංගනුමූදිත්වා චිරංරක්කං තුළෝක සාසනනාකා සට්හාාචබුංමට්ටා දීවානගා මහිද්ධිකා ප්ඥංතංගනුමු දිත්වා චිරංරකං තුදේ සනංงานකා සට්හාාචබුංමට්ටා. දේවානාගා මහිද්ධිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන්තුමන් පරන්ති. හොඳැයි මේ වෙලාවෙ උතුම් උදාර පින්කමස් සිද්ධ කළා ගාල්ල හොරංගල් තලාව විජිත නිවසේ සිරිපාල හපුවාරච්චි මහත්මයගේ එ ආදරණී භාරයාව එම්මෙල් ජෙෙන්නෝනා මෞතුමිය සහදූදරු මුණුපුරු මිනිබිරියන් එකතුව මේ ුතුන් දරම දේශනාමේ ධරම දානමි පින් කටයුත්ත සිද්ධ කලා මේේගගේ සිරිපාල හපුවාරච්්‍ය ස්වාමි පුරෘෂිය ධයාාබර පියතුමා ඥාතිවරයා වසර රටකට පෙරමියේ ගිය. ගාමිනී හපුවාරච්්‍ය ලොකුපුතා වසර දහයකට පෙරමියේ ගිය. තමන්ගේ පරපුරේමියගේ හැමට පින් දෙන්නට අදහස් කලා සැවුම පින් අනුමෝදන් වේවා සසර දුකින් අත්මිදේවා. අපවත්නේ වදාල පින්ඇති දරනාගම කුසල දම්මනායක හාමුදුරුව. අනමෝදන් වේවා, කොවි රෝග නිසා ලෝපුරා මේ ගිය ලක්ෂ සංකයාත ජනයා පින් අනුමෝදන් වේවා, සංසාරගතනයෝ මේගියමී පින් ලැබ සසරින් මිදේවා නිවැනින් සැනසේවා කියලපි සාදු කියල පින්දෙන්ට. සංසාර පුරාවට ඔබට මට සත්පුරුෂයෝ කල්්‍යයාන මිත්‍රියෝ ජීවිතයට වැඩියින්. ලංවේවා යනහිතෙන් සාධකයා ප්‍රාරථනා කරගන්න. උතුන් උදාර පින්ංකවස් සිෙද්ධ කලා ධර්මස්ත්‍රවනමි ධර්මදානමී මිපංබෙලින්. අවුරුදු අනු තුනක් වෙන ජෙන්නෝනා මෑනියන්ට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තුනා මේණියන්ට නිදුක්බව නිරෝගි භාවේ සුවපත්භාවේ චිරජීවනිී කාන්තන් සලසේවා. දේශකයාන න්ොහන්සේටත්මී උතුම් පින්කම හා එක්ුණු. සෑම දෙනාටත් මිත් වඩන්න රසික උදයංග පුතා කපිල උදයංග පුතාට සෙත්පතන්න විදේශගතව සිටින ඒ දරුවන්ට ආශිර්වාදිහ කරන්නට බලාපොරොත්තුවෙන්. මේ උතුම් පින්කම සිද්හ කරන්නට ඒදනැයිම්මල් ජීන්නවෝනා මෞතුම, ඇතුළ දූ දරු පිරිස දරමුණගුරුමනි පිියන් පිරිවරාගෙන ඥාතිීන්නේෙ කාසුකරගෙනි උතුම් පිින්කමක් කලා. ඔබ එහෙම දෙනාට ධරමස්ශ්‍රවනමී ධරම දානමී පිණී අසිරීන්. නිදුක් බව නිරෝගි භාවයේ සුවපත්භාවී චිරජීවනී වීවා කායික චිත්ත පීඩාාවූ ඇති නොමවේවා. වරතමාන බෞද්ධ්‍යයා නාලිකා වීහි අධ්‍යක්ෂකපී පින්ං ඇති බුරුලන්දී වජිරත්ඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සමස්ත කාරි මණ්ඩලීටත් රටවැසි ලොව වැස සියලු දනන් ට යහපත ශාන්තතිය සැනසිල්ල වීවා උතුංනිවං සුවයේ සැලසේවා කියල සාදු කියන්න. හැම දෙනාට තෙරුවන් සරණයි.